අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ගත වූ මාසය තුල කොවිඩ් මරණ 100 ඉක්මවයි කොවිඩ් දෙවන රැල්ලෙන් මරණ 116ක් මියගිය පිරිස අතරින් වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් 55ක් කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලයි ගුවන්තොටුපළ විවෘත කර සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට කමිටුවක් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු සංචාරක නිවාස කඳුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු යලි අද සිට විවෘතයි මහර ගැටුමේ තවත් දර්ශන මාධ්‍ය වෙත කොවිඩ් මර්ධනය මුවාවෙන් රාජ්‍ය මාධ්‍ය මර්ධනය කරනවා විපක්ෂයෙන් චෝදනා ඇමති රමේෂ්ගෙන් කහ ගැන සුබ පුවතක් A country as a failed state. So let me permit me to expunge that part of your from your speech because that had nothing to do with us. I think. I never mentioned failed state. Yes. No, I never mentioned. It's not in my notes. I never mentioned. What I said was a failed, incompetent, inept government, yeah, not yeah. the state. संप्रदाय किसी दवासेट गरु विपक्ष नायक औरदु पहाक मिलटे आंडवे पहुगे आंडवे गरु कथानायक अमात्यवरे औरदु पहाक अमात्यवरे අද විපක්ෂ නායක වෙලා ලොකුම ප්‍රශ්නේ මයික් එක පිළිබඳ තියෙන ගැටලුව. ඒ හින්දා අපි එතුමාගේ මයික් එක ඊළඟපාර හරියට දෙන්නේ කියන එක ඔබතුමාගෙන් ඉල්ලනවා නැත්නම් එතුමා මේ සියලුම ජේෂ්ඨයෝ ටික වාඩි කරගෙන හැම කතාවෙම වැඩිපුරම ඉල්ලන්නේ මයික් එකයි කැමරේ එකයි. ඉතින් අපි දැක්කා එතුමා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ කැමරේ එකයි මයික් එකයි නම් හැමතැනම අරගෙන ගියා හදපු ගෙවල් වල ප්‍රමාණය කෙසේ වෙතත් චන්දකාල් වේදිකාවල් ගානේ ලස්සනට මිනිසුන්ගේ හිත පුරවන්න කතා කරා මාසික ජල බිල්පත සඳහා මාසිකව 115ක සහනයක් දෙනවා රූපాయని යන්ත්‍රයක් ගෑස් ලිපක් රයිස් කුකරයක් 125ක අඩු මිලකට දෙනවා ඔය සියලු කාරණා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා ගත වෙලා තියෙන අවුරුද්දයි ඒ ප්‍රතිපත්තිමය කාරණා ඉදිරි කාලය ඇතුළත අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා දැන් ආණ්ඩුව මේ සාධාරණ මිලකට ගොවි ජනතාවට බහඬ ලබා දීම එක ප්‍රතිපත්තිය තමයි ගැසට් බඳුළු ගුණවර්ධන අමුතුමාර කියනෝ ගැසට් එකේ මිලට හාල් ලැබෙන ලබන කන්නේදි අඩුම තරමේ කන්න කැපෙන කොයි කාලෙද කියලා දැන් නැබෙන දෙපතු විමල් වීරවන් සෑමතුමා කඩදාසි කම්හල වාලච්චේනේ ආරම්භ කරලා තියෙනවා ඒ ආරම්භ කරලා තියෙන්නේ හැබැයි පරණ මැෂින් එක මම හිතන්නේ හොඳ නිෂ්පාදනයක් ගන්න අමාරුයි යන්ත්‍ර දෙකෙන් එකක් තමයි අපි පණ ගැන්ුවේ දැනට ඉතා උසස් තත්වයේ කඩදාසි නිපදවීම ඒ කඩදාසි කම්හලේ සිදු වෙනවා හඳට ගියහම ලෝකෙ දිහා බලනකොට ලංකාව දැක්කහම පේන්නේ හාල් මෝල්ලු එච්චර ලොකු සයිලෝ තියෙන්නේ පාරිභෝගිකයට වාසි වුණාද කුඩා මෝල් හිමියට වාසි වුණාද වාසි කොටි ප්‍රකොටි ගාන අර ලොකු හාල් මෝල් හිමියොන්ට අපි දන්න හස්ත කර්මාන්තය ගැන කතා කරුවොත් එහෙම යටිගත ප්‍රදේශයේ මුණබට කර්මාන්ත ශාලාවක් අපි ආරම්භ කරුවා. ඉතින් මේව සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ඒක දිනු කරන්න අතීත දෙන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත්. පිත්තල වගේ කර්මාන්තය අමුද්‍රව්‍ය වලට හිඟයට අපිට පුළුවන් වුණා ගරු අමාත්‍යතුමත් එක්ක නව කැබිනට් පත්‍රයක් දාලා ඉවතලන අබලිද්‍රව්‍ය ටික අපි අමාත්‍යාංශය හරහා නිසි ක්‍රම වේදයක් යටතේ කර්මාන්ත කරුවන්ට ඒ ලබා දීමේ වැඩපිළිවෙළ අපිට සරක කරන්න පුළුවන් වුණා. ෂාඩ් බදුර් දීලා ඒ පිටරට අපනයනය කරපු එක තමයි උනේ
බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සාක්ෂි 56ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර ගැටුම අතරතුර මිය ගිය COVID-19 වෛරසයේ ආසාදනය වූ රඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා. महर बंधनागारे अतिवो सिद्धिय संबंधेन विमर्शने किरीम संदहा अधिकरण अमात्य अली साबरी महता विसिन पात्कल कमिटुव एम गेटुम संबंधेन साक्षी सटहन कर गेनीम ये आरंभ कला मासेक कालयक तुल अदाल कमिटुव हरहा गेटुम पिलिबंद विमर्शन वार्तावक लबा गेनीम संदहा कमिटु सामाजिकयन्ट उपदेस लबा दिय अति बवय ये अधिकरण अमात्यवरया संदहन कले अपराध परीक्षण देपार्तमेन्तुवद पेरेदा दिने सिट सिद्धिय संबंधेन पुद्गल साक्षी विमसीमे कटयुतु आरंभ कर अति अतर अद दिने वनविट अपराध परीक्षण දෙපාර්තමේන්තුව සටහන් කරගෙන ඇති සාක්ෂි සංඛ්‍යාව 56ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතරින් COVID-19 වෛරසයේ ආසාදනය වූ රැඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ගැනෙන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා. ඒම සිද්ධිය සම්බන්ධයෙන් විභාගවන නඩුව එළඹෙන 11 වෙනිදා දක්වා කල් තැබීම හේතුවෙන් නීතිපති නියෝජනය කරමින් අද කිසිදු පාර්ශවයක් අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර සිරකරු වාසිකම් සුරකී මේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ සිද්ධියේ මෘතදේහයන් මේ විදිහට කොරෝනා තියෙනවා කියලා ආදාහනය කළොත් මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට වැඩි අගතියක් සිදු වෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය වෙනවාට අපි විරුද්ධයි. හැබැයි මේ රටේ ජනතාවගේ යුක්තිය කොතනද හරි ඉටු වෙන්නේ නැත්නම් මිනි මරුවන්ට බේරෙන්න ඉඩකඩ හැදෙනවා නම් ඒකට අපි විරුද්ධයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. බන්ධනාගාර සිද්ධිය තාමත් කේජතනක සිදුවීම සිදු නොවුන නම් හොඳයි. හැබැයි තින් ඒකට වගකීම් දෙ කවුද කියන කාරණේ පිළිබඳව හොයන්න ඕනේ. ඊපස්සේ දේශපාලන හස්තයක් ඉන්නවද නැද්ද? ඒ අයව හැසිරෙව්වද කියන කාරණේ පිළිබඳව පරීක්ෂණයක් දැන් කරමින් යනවා. මම හිතන්නේ අලුත් රාජ්‍යමතිවරේ පත් වුණා. රාජ්‍යමතිතුමයි තමයි දක්ෂ විදියට මේ පිළිබඳව මේ වෙනකොට ඒ අදාළ නිලධාරියෙක් සාකච්ඡා කරගෙන යනවා. මේ අය පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ පුනරුත්ථාපනය නොකර සිරගත කිරීම තුල රටට වාසියක් වෙන්නේ නැහැ සමාජයට වාසියක් වෙන්නේ නැහැ. එක්සත් වාමාංශික බලවේගයේද අද මහනුවරදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිව ආරංද දැම්මනම් කොවිඩ් තියෙන කට්ටියත් එක්ක අපි යන්නේ නැහනේ. ඒගොල්ලටත් ඒ අයිතිය තියෙන්න ඕනේ ඒගොල්ලෝ ආරක්ෂා කරන්න. ඒගොල්ලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලීම හරි ඉල්ලීම කියලා අපි පිළිගන්න ඕනේ. මේ පරීක්ෂණයක් කරලා හොය ගන්න ඕනේ කොහොමද මේගොල්ලෝ මේ මැරුණා කියලා. බුරවී සුලි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තව දුරටත් දිවයිනෙන් ඉවතර ගමන් කරමින් තිබෙන බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර බුරවී සුලි කුණාටුව මෙවන විට ඉන්දියාවේ තූත්තුකුඩි වෙරළ තීරය දක්වා ගමන් කරන බවයි කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. පසුගිය දෙවනතා රාත්‍රියේදී ඉසනදිග වෙරළේ තිරියයි සහ කුච්චවේලි අතරින් දිවයිනට ඇතුළු වූ බුරවී සුලි කුණාටුව මෙවැනි විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව වාර්තා වනවා. මෙම සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර ඉන් පීඩාවටපත් සමස්ත පුත්තිලින්ගේ සංඛ්‍යාව 44848ක් නිවාස 50කට පූර්ණ හානි සහ නිවාස 2148කට අර්ධ හානි සිදු වී තිබෙනවා. එමෙන්න මෙම කුණාටුව හේතුවෙන් එක් පුද්ගලිකු අතුරුදන් වී තවත් පුද්ගලින් 6 දිනක තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම අපි හානිරපත් නිවාසවල ජනතාවට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා එම මූලිමේ ප්‍රතිපාදනයන් විශේෂයෙන්ම එම හානිය ස්වභාවය අනුව ලබා දීමට අඛණ්ඩව කටයුතු කරලා තිබෙනවා. යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න. එමෙන්න ලෙස අතුරුදන් වූ පුත්කලයාගේ මලසිරුර මෙවන විට හමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාපතනයේ හේතුවෙන් කිලිනොච්චිය ජලාශයේ ඇති වූ ගං වතුර තත්ත්වය මත එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය නිවේදනය කළා. ये
දැනට දිවයිනෙන් බැහැරට මන්නාරම් බොක්කදෙසට ගමන් කරලා තියෙන මේ සුලිකුණ අටුව මන්නාරමේ සිට කිලෝමීටර් 143ක් පමණ ඈතින් තියෙන්නේ මෙම සුලිකුණ අටුව ඉන්දියාවේ තූත්තුකුඩි වෙරළ තීරයට ඇතුළු වෙන තත්ත්වයන් පෙන්눔 කරනවා කෙසේ නමුත් දැන් මේකේ ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා සුලිකුණ අටුවක් බවට මේ දැන් තියෙන්නේ පීඩන අවපාතය මේක බොහෝ විට ඉන්දියාවට ඇතුළු වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙයි කෙසේ නමුත් දැනට මේකේ වක්‍ර බලපෑම තියෙනවා දිවයින තුල උතුරු උතුරු මැද වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝගී ගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා මේකේ තවදුරටත් අපි ඍජු බලපෑම තියෙනවා දිවයින වටා තියෙන මේ මුහුදු තීරයේ විශේෂයෙන්ම පුත්තල මීදාන් මන්නාරම හරහා තිරිකුණා මලේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවර හා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන ඉල්ලීම අපි එම සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 517 දෙනෙකු අද දිනය තුල හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුදුනින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් වනවා. ඉන් වයස අවුරුදු 10ත් 30ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3ක් වන අතර එය 2.58% ප්‍රතිශතය. වයස අවුරුදු 31ත් 40ත් අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් සිව් දෙනෙකුද මියගොස් ඇති අතර එය 3.45% ප්‍රතිශතයක්. එසේම කොවිඩ් දෙවන රැල්ලේ වෛරසය ආසාදනය වී වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලින් 13 දෙනෙකු මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය සටහන් වන්නේ 11.21% ලෙසයි. වයස අවුරුදු 51ත් 60ත් අතර පුත්කලින් 18 දෙනෙකුද මියගොස් ඇති අතර එය 15.52% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුත්කලින් 23 දෙනෙකු මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 19.83% ලෙසයි. මෙරට කොවිඩ් ආසාදිත මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 71ට වඩා වැඩි පුත්කලින්. එම සංඛ්‍යාව 55ක් වන අතර එය 47.41% ප්‍රතිශතයක්. මෙතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කිරීමේදී ඔහු කලහකාරී ලෙස හැසිරෙනු පුවතක් පසුකීදා වාර්තා වුණා. චෝදනා එල්ල වූ මෙම පුද්ගලයා අත්තරංගුවටගෙන වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මහේෂ් රත්වරයා හමුවට ඉදිරිපත් කරනු අතර අදාළ පුද්ගලයා මේ මාස 17 වනදා දක්වා රිමාන්ඩ් කිරීමටයි මහේෂ් රත්වරයා නියෝග කර ඇත්තේ. බෝගම්මර ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශයට අද රාත්‍රී 10 සිට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා සියත අපකර විමසීමකදී සඳහන් කළා. එසේම ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මහනුවර නගර සීමාවේ සියලුම පාසල් දෙසැම්බර් 14 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ බවයි. මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්ව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද දින සිට සංචාරකින් සඳහා නැවතත් විවෘත කරනු ලබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන්ගේ කැමැත්ත මත පුද්ගලික රෝහලවල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ යුද හමුදාපති ලුත්‍රන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ පැවති හමුවකදී මෙම ඉල්ලීම කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි. එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම් ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙන්නේ. මේ අතර විදේශීය සංචාරකින් මෙරට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තයේ පවත්වාගෙන යාම සඳහා ගුවන්තුරුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තුරුපළ විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක්ද පත්කරනු ලැබුවා. මෙම කමිටුවේ තීන්දු තීරණ පරිදි විදේශීය සංචාරකින් මෙරට ගෙන්වා ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව රජය ගෙන යන වැඩපිළිවෙල හරහා මෙරට ජනතාව අවධානමට ලක් කර ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. වටපිටාවක් සමාජය තුල ගොඩ නැගුණේ නැහැ. අදත් ඉල්ලීම කරන්නේ අපි කොරෝනා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේකට සුව කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙන්නේ දේශීය වෛද්‍යාංශය තුල ආයුර්වේද වෛද්‍යාංශය තුල. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේශීය වෛද්‍ය සේවාව තුල තියෙන මේ අවස්ථාව රටේ මහජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම මා හිතන්නේ රජයේ වගකීමක් හැටියට තමයි අපි ප්‍රකාශ කරන්නේ. මේකට බටහිර ක්ෂේත්‍රය තුල බටහිර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇත්ත වශයෙන්ම කතාවම් බැරි වුණා ඖෂධයක් හොයා ගන්න. මේකට පරිශන කර කර හිටියොත් ඉන්නේ තව අවුරුදු දෙකක් තුනක් මේ කාරණාවට ගත කරන්න වෙනවා. චන්නජයසුමන මහත්මයා ගිහිල්ලා දැන් සුදර්ශනී පැණිය කර තියාගත්තා වගේම කරගෙන යනවා කොරෝනා මර්ධන කමිටුව. ජනාධිපතිවරු ළඟට ගිහිල්ලා අරගෙන යනවා. ගිහිල්ලා ඔවුන්වත් අන්දනවා. ඇන්දෙනවද අන්දනවද කියලා අපි දන්නේ නැහැ. අනුමැතියකට මොකද තියෙන්නේ පාවිච්චි කරන්න. මේකනේ පරිශන කරන්න. ඒ පරිශන කරන්න මේ මොහොතේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ ඉතා වගකීමෙන් කටයුතු කරන ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන මිනිසුන්ගේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති කරන කමිටුවක් දාලා තියෙනවා. වැදගත් මිනිසුන්ගේ වැදගත් වෙලාව මේ නොවැදගත් කටයුත්තක් සඳහා පාවිච්චි කරන්න කමිටුවක් දැන්පත් කරලා තියෙනවා. ඒ අඩු ගානේ නේ මේකේ බෙහෙත් වට්ටෝරුවත් කියන්නේ නැහැ. අපිට නෙමෙයි නාවින තියෙන ආයුර්වේද පරිශන ආයතනත් ඒක කියන්නේ නැහැ. රෝග ලක්ෂණ නැති කොරෝනා රෝගීෙකුගේ දවස් 7න් 8න් 9න් PCR එක නෙගටිව්. ඒක තමයි ඇත්ත කතාව. ඒතර එවැනි තැනක පැණියක් දීලා කියනවා අන්න PCR නෙගටිව් වුණා කියලා. දවස් 3ක් දුන්නට පස්සේ. කොහොමත් නෙගටිව් වෙන්න ඉන්න අයට මොන පැණි හරි දීලා නෙගටිව් වුණා කියලා කියන කාරණේ අවිද්‍යාත්මකයි. ඒ පැණිය බිව්වට පස්සේ ඕන ලෙඩක් අනිත් ලෙඩවලට හොඳ වෙනවා කියන ඒ වෙදාම මුඛාවරණය පළඳිනවා. ඉතින් එයාට ෂුවර් නැද්ද මේ දේ? එයාට පැණිය තියෙනවනේ. එයාට බොන්න පුළුවන්. ඒ මුඛාවරණය පළඳින්නේ තමන් හදන දේ තමන්ට ෂුවර් නැහැ. රුපියල් බිලියන 80කට අධික බදු මුදල් වංචාවක් සිදුවන බව පැවසෙන සුරාපදු ශේෂ්ත්‍රයේ ආක්‍රමිකතාවයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මෙහිදී විපක්ෂයේ ඍජු චෝදනාව මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් වෙතද එල්ල වුණා. බෝතල් රා නිෂ්පාදනාගාරයට අනුමත ධාරිතාව වන්නේ අදාළ වර්ෂයන්හි එම නිෂ්පාදනාගාරයේ විසින් මැදීමට බලපත්‍ර ලබාගත් ගස් ප්‍රමාණයට අදාළ රා පළදාව. ඒ ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාපදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යමත්තුමනි ලීටර් 50ක් 100ක් 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60000ක් වැඩියි. ඒතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කෘතිම රාවල රහස. දැන් මේ පිළිබඳව හොයලා බලන්න අඩු ගානේ කමිටුවක් පත් කරන්න හරි පුළුවන්කමක් ලැබුණද? මා දැනටමත් සුරාපදු දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා තිනවා මුදල් ලේකම්තුමාටත් දැනුවත් කරලා තිබෙනවා මේ පිළිබඳව මට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නේ කියලා. දැන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට. ඉතින් එතකම් මට ඔබතුමාට දීර්ඝ හෝ සංඛ්‍යාත්මක වශයෙන් උත්තර දෙන්න බැරි වුණාට මට සමා වෙන්න. මගේ දෙවනි අතුරු ප්‍රශ්නය දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම හඳ නැගීම නිසා කෘතිම රා නිපදවන්නන් ඔබතුමා නෙවෙයි දේශපාලනයට අදාළ ඇමතිතුමා රාජ්‍යමතුමා නෙවෙයි මුදල් අමාත්‍යංශයේ සමහර නිලධාරීන් අල්ලස්සෝ වෙනත් වරප්‍රසාද වරදානහරහා තමුන්ගේ ග්‍රහණයට අල්ලගෙන කෘතිම රා නිෂ්පාදනය පහසු කරගන්න මේ ගස් මත පදනම් වුණු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඔබතුමාගේ ප්‍රශ්නයට මේ මට මේ වෙලාවේ හරියටම පිළිතුරක් දෙන්නට අපහසුයි. මම මේ වෙලාවට ඔබතුමාට කිව්වා වගේ මේ පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනය කරලා ඊට පස්සේ ඔබතුමාට උත්තරයක් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේ පොලිසිය භාර රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමත් ඉන්න නිසා විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට මේව අත්අඩංගුවට ගත්තට සුරාපද්ද දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ නැහැ. පොලිසියට විශේෂ කාර්ය බලකායට මේව අල්ලලා ප්‍රොඩියුස් කරන්න දෙන්නේ. පොලිසිය STF එක අල්ලනවා. රිවෝඩ් එක ගන්නේ සුරාපද්ද නිලධාරි. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්නත් කටයුතු කරන්න පුළුවන්ද? ඒ වගේම සුරාපද්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැමතිස්සෙම ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම මේ මෙහෙම වලට සහභාගී වෙලා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට සුරාපද්ද නිලධාරීන්ගේ ප්‍රමාණය මේ අවම වුණාට ඒක ප්‍රතිපූර්ණ කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන් විසින්. 2022 වසරෙන් පසු මෙරට නිෂ්පාදනය කළ කහ අපනයනය කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ තලවතුගොඩ ප්‍රදේශයේදී වාද්‍ය විද අදහස් පළ කරමින්
මේ තේ රබර් කුරුඳු ඇතුළු ගම්මිරිස් ඇතුළුව සියලුම කෘෂි ද්‍රව්‍යයන්ගේ මිල වැඩි වෙලා මේ රට ජනතාවගේ අතමිට සරු වෙන යුගයක් නිර්මාණය කරලා තිබෙනවා මේ රටට ගම්මිරිස් කහ කරුංක ඇතුළු සියලුම දේ පිට රටින් ගෙන්නුව අපෙන් නතර කිරීම හරහා පාරිභෝගික ජනතාවට යම් පමණක අපහසුතාවයක් ඇති වෙච්ච බව අපි දන්නා කාරණයක් හැබැයි අපි වසරකට රුපියල් කෝටි 150ක කහ මේ රටට ආනයනය කළා ඒක නතර වෙලා තිබෙනවා දැන් අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මේ රට ජනතාව වගා කරලාද කහ අස්වනු ගැලවෙන කාලය අවිල්ල තිබෙනවා 2022 වසරෙන් පසුව රටේ සම්පූර්ණ අවශ්‍යතාවය වගේම අපිට නැවත අවශ්‍ය නම් අපනයනය කරන්න පුළුවන් කහ ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය වෙනවා දැන් හැමදාම විපක්ෂය චෝදනා කරන එක කරන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ මහ බන්ධනාගාරයේ ඒකේ ඇත්තටම අද අපි සතුටටපත් වෙනවා බන්ධනාගාරයේ නිලධාරීන් මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව එම නැත්තම් මම හිතන්නේ සමාජයටත් ලොකු ගැටලුවක් වෙන්න තිබුණා ඒක ඒ ආකාරයෙන් මර්ධනය කරේ නැත්තම් ඒ නිසා විශේෂයෙන්ම බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආරක්ෂාව වගේම ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කටයුතු කරන්න මේ අදාළ අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාලා කටයුතු කරනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තාම මේ පැහැදිලි දේශපාලන වශයෙන් අපිට පරිගැනීමක් කරන්නවත් එහෙම දෙයක් නැමේ මේක ඇත්තර සොයාගෙන අයිදා නතර වෙලා තිබ්බ පරීක්ෂණේ හරි ආකාරයෙන් ඉෂ්ට කළා ඒ පරීක්ෂණේ ප්‍රතිඵල ලබා ගත්තට පස්සේ ඒ සඳහා සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබේ වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් සත්‍ය වසන් කිරීමට මාධ්‍ය මර්ධනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා ඒකොළම් පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් මර්ධනය කරන්න උත්සාහ කරනවට වඩා මේ ආණ්ඩුව කොවිඩ් මගින් වෙනත් වෙනත් සියලු කටයුතු මර්ධනය කරන්න හදන තත්ත්වයක් තමයි අපිට පේන්නේ කොවිඩ් ඉස්සරහට දාලා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කරලා තියෙනවා උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වලා තියෙනවා පාර්ලිමේන්තුව තුළ කොවිඩ් වෛරසය පොසිටිව් වෙච්ච වෙන වෙනත් කොවිඩ් සුවපත් වෙලා නැවත AI පාර්ලිමේන්තුවට එනවා එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඒ සියලුම සේවකයන් පාර්ලිමේන්තුවට එනවනම් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව ඉන්න පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට එනවනම් 225ක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවනම් මේ මාධ්‍යවේදීන්ට විතරක් මොකද මේ පාර්ලිමේන්තුවට තහනම් කරලා තියෙන්නේ දැන් සම්පූර්ණයෙන් ඒක අපිට පැහැදිලි Tamanට අවශ්‍ය වෙන ආණ්ඩුව විවේචනය කරන දේවල් මාධ්‍යෙන් සහ ජනතාවගෙන් හංගලා Tamanට අවශ්‍ය වෙන කාරණා ටික විතරක් මාධ්‍ය වෙත නිකුත් කරලා වක්‍රාකාරයෙන් මාධ්‍ය මර්ධනය මේ වෙනකොට ආණ්ඩුව පවත්වාගෙන යනවා ජාඇල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම හේතුවෙන් එහි සභාපතිවරයා එම දුරේ තවදුරටත් රැඳී සිටීම නීති විරෝධී බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පසුගිය 11 වෙනි මාසේ 6 වෙනිදා ඒ වගේම 11 වෙනි මාසේ 12 වෙනිදා ජාඇල ප්‍රාදේශීය සභාවට පරිපූර්ණක අයවැයක් ඉදිරිපත් කරලා තිබුණා එහි සභාපති චන්ද්‍රපාල මහතා විසින් මේ 8 කෝටි 64 ලක්ෂ 50000ක් ඉදිරි කාල සීමාව සඳහා මුදල් වෙන් කරගන්න තමයි මේ පරිපූර්ණක අයවැය ඉදිරිපත් කරලා තිබුණා නමුත් ඊට විපක්ෂව මන්ත්‍රීවරු 24 දෙනෙකුත් ඊට පක්ෂව මන්ත්‍රීවරු 19 දෙනෙකුත් ලෙස ඡන්ද පහකින් මෙම පරිපූර්ණක අයවැය පරාද කරුණු ලබලා තිබෙනවා අයවැය ලේඛනයක් හෝ පරිපූර්ණ අයවැයක් පරාද වුණොත් කුමක්ද සිදුවෙන්නේ මේ කියන විශේෂ විධිවිධාන පනතේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා සභාපතිවරයා ස්වකීය සභාපති ධූරයෙන් ඉල්ලා අස්සූ වාසේ සලකනු ලැබිය යුතුය සභාපතිවරයා ඉල්ලා අස්සෙන්නේ නැතුව අනීතික ලෙස නීති විරෝධී ලෙස තවදුරටත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඉන්නවා එතුමා විසින් නිගමනයක් දීලා තිබෙනවා මේ සභාවේ තීරණ බලරහිතයි ශුන්‍යයි කියලා මේක වැරදි ආණ්ඩුකාරතුමාට වැරදි තොරතුරු වැරදි වාර්තා ඉදිරිපත් කළා ඔහු හරහා එවැනි වාර්තාවක් අරගෙන තිබෙන නිසා තවදුරටත් මේ සභාවේ නීති විරෝධී ලෙස රැඳී සිටින එක වැරදි කරුණා කරලා ඔය පුටුව අතහැරලා ගෙදර යන්න දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් प्राथमिक सौख्य सेवा वसंगत रोग हा कोविड रोग पालन कटियत राज्य अमात्यांशे लेखंवरियालिस विशेषज्ञ वैद्य अमल हर्षद सिल्वा महता आदि दिन सिय दूरे राज्यकारी कटियत आरंभ कला මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියද එක්ව සිටියා. හැදින රටට වැටෙන ගසක් යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ එකම දිනක් තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පැල 36400ක් රෝපණය කිරීම මිරහවත්ත කොස්ගස් තැන රක්ෂිතයේ කේන්ද්‍ර කරගෙන සිදු කෙරුණා.
වැලිමඩ මැතිවරණ කොට්ටාෂයේ හෙවණ කුමර දමනුගා අරාව සිට පිටඟ කුමර දක්වා ඇති කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ආසන සංවිධායක ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. නැගිනිර පළාතේ කොරෝනා රෝගීන් වැඩිපුර හඳුනා ගැනීම හේතුවෙන් මීටරෙන් ජීවිතය යන තේමාව යටතේ ට්‍රේවිල් රථවල ස්ටිකර් අලවා දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපු පොලිසිය විසින් දියත් කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රීලංකාවේ අංක 1 ජංගම දුරකථන අලවිකරණ සමාගමක් වන Ideals ලංකා ආයතනය නොබෝදා නිකුත් වූ iPhone 12 හි පූර්ණ පාරිභෝගික ඇනවුම් සමූහයේ පළමු කාණ්ඩය සාර්ථක ලෙස සපුරා තිබෙනවා. ඒ මරිනා මෝල් සාප්පු සංකීර්ණයේ පැවති විශේෂ උත්සවයකදී මෙමුත්සවය සඳහා දිවයිනේ ජනප්‍රිය සහ කීර්තිමත් පුද්ගලයන් රසක් සහභාගී වී සිටියා. 2011 වසරේ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ Ideals ලංකා ආයතනය අදවන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන ආයතනයක් ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. Apple, Xiaomi, Huawei, Samsung, Oppo, Vivo, OnePlus සහ Nokia ආදී ප්‍රචලිත වෙළඳ නාම බහුතරයක අලවිකරණය සඳහා පාරිභෝගික විශ්වාසය දිනාගත් අංක 1 ජංගම දුරකථන අලවිකරණ වෙළඳ සමාගම ලෙස සාර්ථක අන්දමින් ව්‍යාපාර කටයුතු මෙහෙවන මෙම සමාගම නව්‍ය කරණයෙන් යුත් සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා කීර්තියක් අත්පත් කරගෙන තිබෙනවා. අද අපි ලොන්ච් කරන්න ඉන්නේ Apple සමාගමෙන් අලුතෙන් ලොන්ච් කරලා තියෙන iPhone 12 series එක iPhone 12, 12 Pro, 12 Pro Max and 12 Pro Mini. So ඒක ගන්න තමයි දැන් මිනිස්සු දැන් ඇවිල්ලා ඉන්නේ. So මේක අපි ප්‍රී ඕඩර් එකක් කරලා තිනවා. මේ පේඩියුර එක ඉවර වෙලා මේ කට්ටිය අද ෆෝන් එක ගන්න වෙනවා. So ඒක අපි Facebook එකෙන් live එකෙන් කරනවා. So මේ COVID cases ඉඳ අපිට events කරන්න බෑ. ඒකෙන්ද මේ live streaming කරන ඔක්කොටම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න පුළුවන් මේක. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.